ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරනවා වර්තමානයේ මායя සෑම තැනකම ක්‍රියාත්මක වෙනවා කියලා මිනිසුන් මාරාවේෂෙන් කටයුතු කරනවා කියලා ස්වාමින් වහන්ස කුමක්ද මේ මාරාවේෂය කියලා කියන්නේ නෝන මාරාවේෂය ගැන කියද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ මායя කියන්නේ කුමක්ද කියන කාරණේ එතකොට මායя කියන කාරණේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම පංච උපාදානස්කන්ධේ මායя කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් මායя කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මායя හැටියට හඳුන්වනවා නෝන මේ පරිනිම්මිත වසවත්තියේ ඉන්න දිව්‍ය නායකයා. තේරෙනවද මේ දිව්‍ය නායකයා වසවත්ති දිව්‍ය පුත්‍රයා මායя කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. එතකොට මේ වසවත්ති දිව්‍ය පුත්‍රයා තමයි නෝන මේ දිව්‍ය තලවල ඉන්න ශාස්ත්‍රීයකම දෙවියා. වසවත්ති දිව්‍ය තලයට මනුස්ස ලෝකයේ අවුරුදු 2000ක් කියන්නේ එහාට එක දවසයි. තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒගොල්ලන්ට දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. ඒසා ඒගොල්ලන්ගේ ආයුෂය දීර්ඝයි ඒසා ඒගොල්ලන්ගේ සැපේ විශාලයි. මේ පරිනිම්මිත වසවත්තියේ දිව්‍ය රජුරුව වෙන මායя නෝන සද්ධර්මයට කැමති නැහැ. එයා මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක තියෙන භද්‍ර වෛරයක්. මොකද එයාට ඕනේ මුළු ලෝකයේම මේ පංච නීවරණයන් තුල තියන්න. ඒ කියන්නේ කාමච්ඡන්දයන් තුල තියන්න. ඒතොර එයා පංච නීවරණයන්ගෙන් මනුස්සයෙක් ලෝකයා මිදෙනවාට එයා කවදාකවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා මේ මායя ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ වෙලාවේ මායя ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔයා අවුරුදු 6ක් දුක් විඳලා දැන් ඔයා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගත්තා. දැන් ඉතින් පිරිනිවන් පාන්න කියලා. දැන් හරින් ඉතින් දැන් ඔබ වහන්සේගේ වැඩේ ඔබ වහන්සේ කරගත්තා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මායя මං ඔබ කියන දේ කරන්නේ නැහැ. මම මේ ධර්මය ව්‍යාප්ත වෙනතුරු ඒ කියන්නේ මම මේ ආර සංඝ රත්නය බිහි වෙනතුරු ඒ සංඝයා ධර්මයෙන් ශක්තිමත් වෙනතුරු ඒ සංඝයාට මේ ධර්මයේ පතුරවන්න ශක්තිය ලැබෙනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. ඒ වෙලාවේ මායя එතනින් පලා යනවා. එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඉන් පස්සේ නෝනා දී දිගටම මේ මායя බුදුරජාණන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් අප්‍රමාණ පීඩාවන් සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරලා ආවි සංස්කාරය අතහරින වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර එද්දිපාද යානයක්සේ පුහුණු කළයි තියෙන්නේ. ඒ කියන්නේ සතර එද්දිපාද යානයක්සේ මුළු ජීවිතය තුලින්ම පුරුදු පුහුණු කළා තියෙන්නේ. ඒ නිසා සතර එද්දිපාද පුහුණු කරපු බුදුරජාණන් වහන්සේලාට කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන්. මේ කල්පයක් කියන්නේ ඒ කාලේ තියෙන පරමාවිෂ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ කල්පයක් ආවිෂ කියන්නේ අවුරුදු 120ක්. අද වගේ කාලයක කල්පයක් ආවිෂ කියන්නේ අවුරුදු 90ක් වගේ කාලය. දැන් ඔබතුමිය කිව්වොත් මට කල්පයක් ආවිෂ වැඩ සිටීවා කියලා ඒකේ අර්ථය වෙන්නේ අවුරුදු 90ක් වගේ වැඩ සිටින්න කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේට කල්පයක් ආවිෂ වැඩ ඉන්න පුළුවන්. අවුරුදු 120ක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරන අර චාපාල චෛත්‍ය අසලදී ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර එද්දිපාද වඩන නිසා කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ආනන්ද ස්වාමින් වහන්සේට මොකක්වත් තේරුම් ගියේ නැහැ. මොකද මායя ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත ග්‍රහණය කරගෙන හිටියේ. කල්පයක් ආවිෂ වැඩ ඉඳීවා කියලා ඉල්ලීමක් කරන්න මායя ආනන්ද ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නේ බුදුරජාණන් වහන්සේ දෙවනි පාරක් කියනවා. ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර එද්දිපාද වඩන නිසා කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිළිතුරක් ලැබුණේ නැහැ. තුන්වෙනුවත් බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලාට කල්පයක් ආවිෂ ජීවත් වෙන්න පුළුවන්. ඒත් ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුම් ගියේ නැහැ. ඒතර බලන්න තුන්වෙනි වතාවේ ඉවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඔබට අවශ්‍ය කාරණයක් තියෙනවා නම් ගිහිල්ලා ඒක කරගන්න කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියට යනවා. කුටියට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරිනවා. ඒ කියන්නේ අදින් තුන් මාසයකට පස්සේ මම පිරිනිවන් පානවායි කියන තැන අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයු සංස්කාරය අතහැරියා. අතහරිනකොට නෝන මහ පොළොව කම්පා වෙන්න ගත්තා. භූමිය කම්පා වුණා, චලනය වුණා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියේ ඉඳන් බලනවා භූමිය භයානක විදියට කම්පා වුණා. දුවගෙන ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මහ පොළොව කම්පා වුණා කුමක් නිසාද කම්පා වුණේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද හේතුන් කීපයක් නිසා මහ පොළොව කම්පා වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න වෙලාවේ මහ පොළොව කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක සූත්‍රයේ පවත්වන වෙලාවේ භූමිය කම්පා වෙනවා.
බුදුරජාණන් වහන්සේලා ආයු සංස්කාරය අතහරින වෙලාවේ භූමිය කම්පා වෙනවා බුදුරයන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ භූමිය කම්පා වෙනවා එතකොට දැනගන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙනම් බුදුරයන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා කියලා ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කල්පයක් ආවිෂ වැඩින් දීවා කියලා එතකොට ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ කියන ආනන්ද බුදුරජාණන් වහන්සේලා යමක් අතහැරියා නම් අයිමත් ඒක ඉල්ලන්නේ දැන් අපිට විනය නීතියක් තියෙනවා අපි සංගය හැටියට දැන් අපිට යමක් ඕනේ නම් කවදාකවත් අපිට ඒක කටෙන් ඉල්ලන්න බැහැ අපේ අම්මා තාත්තගෙන් ඉල්ලන්න පුළුවන් අපේ එකම කැපකරුවෙක් ඉන්නවා නම් ඉල්ලන්න පුළුවන් ඉන් මෙහා කාගෙන්වත් ඉල්ලන්න බෑ නෝන දැන් අපි කියමු අපිට යමක් කන්න ආසයි යම් දෙයක් කියමුකෝ අපි තේරෙනවද අපි ටොපියක් කන්න ආසයි කියමුකෝ හාමුදුරුවෝ කෙනෙකුට එතකොට අපිට කැපකරුවටම එහෙම නැත්නම් දායක කෙනෙකුට මට ටොපියක් ඕනේ කියලා ඉල්ලන්න පුළුවන් කමක් නැහැ එතන විනයක් තියෙනවා අපි මොකද්ද කියන්න ඕනේ හුඟ කාලෙකින් ටොපියක් නම් කෑවේ නැහැ එතකොට දැන් ඉල්ලුවද මම ඉල්ලුවා නැහැ හුඟ කාලෙකින් ඕන ටොපියක් නම් කෑවේ නැහැ කියනකොට ඔබලා දැනගන්න ඕනේ මේ අවස්ථාවේ මොකද්ද කියලා ඒ වගේ බුදුරජාණන් වහන්සේලා කවදාක්වත් යමින් කටින් නැත්තම් කියලා මතක් කරලා ඉල්ලීමක් කරන්නේ නැහැ අතහැරපු දෙය ගන්නෙ නැහැ ආ බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද දැන් ආයිමත් මම ආයු සංස්කාරය අතහැරියා ආයිමත් ඒ ගැන කතා කරන්න එපා කියලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැඩි විදියට ඇවිටිලි කරන්න ගත්තා භාග්‍යවතුන් වහන්සේ කල්පයක් ආවිෂ වැඩ ඉඳීවා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා ආනන්ද මම ඔබට මෙන්න මේ තැන් වල රජගහනුවර මේ තැනදී රජගහනුවර මේ තැනදී ආදී වශයෙන් ස්ථාන හතක් කියනවා මේ ස්ථාන හතේදිම නෝනා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මතක් කරලා තිනවා ආනන්ද බුදුරජාණන් වහන්සේලා සතර ඍද්ධිපාද වඩන නිසා කල්පයක් ආවිෂ ජීවත් වෙන්න. ඒතර බලන්න දැන් මේ මොහොතට අමතරව මීට පෙර ආතුව හත් වතාවක් මතක් කරලා තිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ හත් වතාවෙම මාරයා ආනන්ද ස්වාමීන් වහන්සේට කට අරින්න දුන්නේ නැහැ. එයා ග්‍රහණය කරගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේව කට ඇරලා ඉල්ලන්න තිබ්බේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔබ කල්පයක් ආවිෂ වැඩි දීවා කියලා. බුදුරජාණන් වහන්සේ ස්ථාන පමා කියනවා පරිනිර්වාණ සූත්‍රයේදී මේ තැන කියලා හත් තැනක් කියනවා ආනන්ද මම මේ හත් තැනේදීම ඔබට මතක් කළා නමුත් මේ හත් තැනේදීන් එකම තැනකදීවත් ඔබ ඉල්ලීමක් කළේ නැහැ ඒ නිසා දැන් ඔබ ප්‍රමාද වැඩි ආනන්ද ඔබ හරිම අදක්ෂයේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඒතර බලන්න ආනන්ද ස්වාමින් වහන්සේ තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලාදී අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා එතකොට ඒසා බහුශ්‍රුත භාවයක් තිබිලා ආනන්ද ස්වාමින් වහන්සේ ඒසා මාර්යා ග්‍රහණයට ගත්තනම් එනම් බලන්න අපි ගැන කතා කරලා වැඩක් නැහැ නේද? එතකොට බලන්න එතනින් මාර්යා බුදුරජාණන් වහන්සේට මොකද කළේ? අවුරුදු 40ක් ජීවත් වෙන්න තිබ්බ අවස්ථාව උදුරගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව අවුරුදු 40කට පෙර ආතුව පිරිනිවන් පාන සැලැස්ුවේ මාර්යාමයි. යම් හේකින් මාර්යා ආනන්ද ස්වාමින් වහන්සේව ග්‍රහණයට ගත්තේ නැත්නම් බුදුරයන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වෙයි. එනම් බලන්න බුදුරජාණන් වහන්සේට ජීවත් වෙන්න තිබ්බ අවුරුදු 40ක් උදුර ගන්න කවුද? ඔය පරිනිම්මිත වසවත් තියෙන වසවත් දිව්‍ය පුත්‍රයා. එතනින් ගියා බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 40කින් උදුරගෙන යා. ඒ ගමන යා නැවැත්වේ කොතනින්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ තෙමගුල සිද්ධ වෙච්ච මුළු දඹදිව් තලයෙන්ම සම්පූර්ණයෙන්ම ශාසනෙ අතුරුදහන් කළා. එදා අවුරුදු 40කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උදුරගෙන එතනින් ඉදිරියට තිබ්බේ පියවර මාරයා නතර කළේ නෝනා අවුරුදු 500ක් යනකොට අර උතුම් තෙමගුල සිද්ධ වුණ මුළු දඹදිව් තලයෙන්ම ශාසනෙ අතුරුදහන් කළා. ඒතකොට බලන්න ඕනේ නම් මාර බලය කියන්නේ කොයිසම් මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එක්ක භද්‍ර වෛරයක් තියෙන තැනක්ද කියලා. ඒතකොට මාරයා තැන එතනින් තමයි හඳුනගන්නේ.